හොඳයි, දැන් කියන්න යන්නේ තරමක් සංවේදී කතාවක්. මේ කතාව කියන්නේ කවුද කියන වග ඔබට මේ කතාව ඇහුවට පස්සේ තේරේවි. එතකම් මම මේ කියන සංවේදී කතාව චුට්ටක් හොඳට අහගෙන ඉන්න. මම වැළපෙන්නෙමි 2017 ආදර පෙබරවාරියේ 7 වන ගුරු දිනයේ. එම වසරට මගේ උපන් දිනය යෙදීමට පිබුරුපත් සකස් වී තිබුණි. ඔව්, එදා උදාවිය සියල්ල නිහඬ නිමේෂයේ එක් තැනැත්තෙකු පමණක් යම් ක්‍රියාදාමයක මා දකින්නේ සිහිනයක්ද නෙත කැටෙන්නේ මා දකින්නට සූදානම් වී නොසිටි දර්ශනයකි. මොහු කිසි විටක මා දැක නැත. එහෙත් සිත තුළ මොකද්දෝ ලෙංගතුකමක් මන්ද එවන් සිතවිල්ලක් මා තුළ ඇති ඌයේ මම දනු දනිමි. තරමක් මිටි කොළු ගැටයෙක් ඉදිරියට වින් දනන් සනසන්නට ගන්න සාර්ථක උත්සාහයකි. විටක ඔහු මිතුරන් සමගින් කෙලි දෙලෙන් විටක තරුණියන් අභියස ආදර මුකුළු පාමින් නිමේෂයකින් මුහුණේ මහා විරහවකි. සැබවින්ම මොහු වෙස්මුණකරුවෙක්ද. මෙතරම් ෂණයෙන් මුහුණේ හැඟීම් පෙරලන්නට තරම් ඇත්තමයි මා ඉතා සතුටින් ඒ දසුන් දකින විට ඒ දවස මා හදර ඇඳි සුවිශේෂීම දවස වෙනවායි. එම කුළුකටයාගේ තවත් මෙවන් රංගනයක් දකින්නට මා අසිතුල් විය. ලබන වසරේ මගේ උපන්දිනය එනතුරු මා ඇඟිලි ගනින්නට විය. ඉන්පසු මාස කිහිපයක් යන්නට මත්තෙන් මා නෙත ගැටුනේ පින්කමකි. මා මිතුරන්ගේ මුවරැඳුණු සිනහව කොහෙදෝ සැඟව ගිහින් විටක මා කලබල විය. විකස බැලුවේ ඇයිද මේ දුක් මුසු පින්කමක්? තවත් විශේෂයක්, එදා ඒ සොඳුරු දසුන් මතු කළ කොළු ගැටයා පමණක් මිතුරන් අතර කොහෙදෝ සැඟව ගිහින්. වෙලාවක් සෙවින් පසු ඒ සඳුරු කොළුගැටයාගේ සෙනෙහපර සිනහව මා නෙත ගැටුනේ. සුදුමල් මාලාවක් පැනඳ ගත් ඡායාරූපයකිනි. සැබවින්ම ඔහු මෙහෙමෝතේ කරන්නේ රංගනයක්ද? මහට අදාගත මාහට අඳහගත නොහැක. ඒ කොළු ගැටයා නැවත එනතුරු මග බලන් ඉන්න මා 2018 විරාමයයි. ඇත්තමයි රසික, 2017 විරාමය පිළිබඳ මට යම් මතකයක් අවදි කරන්නට අවශ්‍යයි. මොකද 2013 පස්සේ විරාමය කරනකොට අවුරුදු කිහිපයක් විරාමයක් වුණා. 2013 පස්සේ කරපු විරාමයේදී මේ ඔබ දකපු නැත්නම් අද දවසේ ඔබ මේ සින්දුවල තේමාව කරගෙන දක්වපු රංගනයන් සියල්ල 2017 නැත්නම් පසුගිය වසරේ ඉදිරිපත් කරේ පුංචිම පුංචි කොළු ගැටේ. ඔබ ගොඩක් ආදරය කරපු, අපි ගොඩක් ආදරය කරපු ඒ සුන්දර, ඒ දක්ෂ, ඒ නිර්මාණකරුවා අද අප දාල ගිහිල්ලා වසර මාස කිහිපයක් ගත වෙලා අවසන්. මා නිදිමරාගෙන වසරේ මා නිදිමරාගෙන එළියපු සුන්දර ස්ක්‍රිප්ට් වලට නැත්නම් ඒ කතා තේමාවයන් වලට පිටපත් වලට ඇත්තටම පණ දුන්නෙම ඔහු. ඔබ අප කවුරුත් හඳුනන කසුන්, ඔබේ මතකයේ රැඳෙන කසුන් කරුණාතිලක වෙනුවෙන් කරන සටහනක් තමයි මේ. හොඳයි සුපුන්, ඔබගේ දැස්සේ ඇති කඳුළු කසුන් වෙනුවෙන් 2017 විරාමයේ ඔහු
රැඳී සිටියත් 2018 විරාමයේ ඔහු රැඳී සිටින්නේ නැහැ. ඒ නිසාවෙන් ඔහු ළඟින්ම ඇසුරු කර පුද්ගලයෙක් විදියට ඔබට දරන්නට නොහැකි මේ කඳුලැලි අපටද දරන්නට නොහැකි. සියලුම දෙනා මේ මොහොත අවස්ථාවක් කරගනිමු කසුන් විලුවෙන් උපහාර කරන්නට. ඔබ අතැති ජංගම දුරකථනයගෙන එහි විදුලි පහන දල්වා අත ඉහළට ඔසවා මොහොතක් ආලෝකය දල්වන්න. කසුන් වෙනුවෙන් අපි මොහොතක් ඔහු වෙනුවෙන් මේ විරාමේ ඉඩහසර වෙන් කරමු. කසුන්, කොතැනක සිටියත් ඔබ මෙලොවේ ඔබට අප පෙනෙනවා ඇති. මේ ඔබට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ දරුවන්ගේ උපහාරයයි තිරෙන්නේ. හොඳයි, ඔබ සියලු දෙනා දැක්වූ ඒ සහයෝගයට බෙහෙවින්ම ස්තුතියි.